ධම්ම උද්දච්ච විග්‍රහිත මානසං කියන ඒ මාගදී වචනවල සිංහල අර්ථය තේරුම් කළේ ධම්ම උද්දච්ච විග්‍රහිත මානසං කියලා ක්‍රමයකට තමයි බාහිර දාරු වීර්යතුමා සම්තති අමාත්‍යතුමා පුක්කුසාති රජුලුව දබ්බමල්ල පුත් අරහතුන් වහන්සේ කුමාර කස්සප අරහතුන් වහන්සේ මේ වගේ මේ බුද්ධ ශාසනයේ තියෙන බොහෝ දෙනෙක් ඒගොල්ලෝ සිල් රැක්කේ නැහැ. සිල් සමාදන් වුණේ නැහැ. ඔය දැන් ඔය බාහිර දාරු වීර්යතුමා සම්තති අමාත්‍යතුමාගේ කතාවල් බොහොම මේ ත්‍රිපිටකයේ තියෙන ප්‍රසිද්ධ කතාවල් බාහිය දාරු ඊරියතුමා සිල් රැක්කේ නැහැ, දන් දුන්නේ නැහැ, පින්කම් කළේ නැහැ, මොකක්වත් කළේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ විශාලා මහනුවර අද නම් ඔය කැබිලිට වනේ මහවනේ ඒ කාලේ ලොකු රාජධානියක් ලිච්ඡවීන් මජ්ජීන් හිටිය පිණිසු ගා වඩිනවා වීතිය. එතකොට අර නැවක නැව් අයිතිකාරයෙක් තමා ඔය බාහිය දාරු ඊරියතුමා. නැව් අයිතිකාරයෙක් හොඳ නාවිකෙක් ලොකු සිටුවරයෙක්. හැබැයි මේ නැව් ඔක්කොම ලොකු මේ සැඩපාරකට සුළඟකට අහු වෙලා නැව් කුඩේ කුඩු වෙලා ඇඳිවතක්කත් නැතුව ඔය යාලාබේ භූමිය කෙරවලේ මූදට ගහගෙන ආවා. ඒ ගමන කොහොම හරි කැලෙන් මේ ගස්වල කොළපොත්තු ටිකක් අරගෙන ඇඳුමක් හදාගෙන එකයි අර මේ බාහිර දාරු වීර්ය කිව්වේ එකයි දර වලින් පොතු වලින් හදාගත්ත කොළපොතු වලින් හදාගත්ත ඇඳුමක් හදාගත්ත නිසා අර බාහු බාහි ධාරවීරිය කියලා කිව්වා. මේම ඇඳුමක් ඇඳගෙන එනකොට මිනිස්සුන්ට මේක ටිකක් පුදුමයක්. අන්න අරහතුන් වහන්සේ කෙනෙක් යනවා කියලා මිනිස්සු නිකන් විහිළු කරා. ඒගමන මිනිහට එක පාට තේරුණා අරහතුන් වහන්සේ කෙනෙක් කියන මේක නිසා මොකද්ද කියලා මිනිස්සුන්ගෙන් ඇහුවාම මිනිස්සු කිව්වා මෙහෙම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා දැන් විශාලා මහනුවර ධර්ම දේශනා කරනවා පිංසුකා වඩිනවා මෙහෙම අරහතුන් වහන්සේලා ඉන්නවා කියලා. ඒ ගමන තමා බාහිර දාරු වීර්යතුමා මේ බුදුහාමුදුරුව හොයාගෙන පයින්ම දුවගෙන ආවා. දැන් බුදුහාමුදුරුව පිටුසිඟා වඩිනවා. මේ පිටුසිඟා වැඩිය බාහිර දාරු වීර්යතුමා ඇවිල්ලා බුදුහාමුදුරන් ටික භාග්‍යතුන් වහන්සේ මම නොමැරි මැරුණා මම මැරුණා මොකද මගේ මම මුහුද අතර මං වුණා මගේ නැව් ඔක්කොම කඩා වැටුණා මට ඇඳිවතක්වත් නැහැ මම මරණය අත්දැක්කා මට කොයි වෙලාවෙ මැරෙන්න වෙයිද දන්නේ මට බණපදයක් කියන්න කිව්වා මේ පිණුසිගා වඩින බුදුහාමුදුරුවන්ගේ. බුදුහාමුදුරුව කිව්වා ඔහොම චේතනාන්විතව බාහිය මේ ලර්මය දේශනා කරන වෙලාවක් නෙමේ. මේක කිව්වේ මේ බුදුවරයෙකුට කරන්න පුළුවන් ලොකු ප්‍රාතිහාරයක් තියෙනවා. මේ බාහිය දාරු වීර්යතුමාගේ පෙර තිබුණු සියලු ශක්තියින් බුදුහාමුදුරුව දැක්කා. බුදුහාමුදුරන්ට පේනවා පුබ්බේ නිවාස අනුසුත්‍යානෙන් ඒ වගේම අර මේ පරිචිත්ත්‍ය විඥානයෙන් දැක්ක හැකි. ඒක නිසා බාහිය දාරු වීර්යතුමාගේ හිතේ මේ තිබුණු පෙර සියලු ශක්තියින් එකතු කරන්න තමයි බුදුහාමුදුරුව මේක කිව්වේ. ඒගමන බාහිය දාරු වීර්යතුමාට කිව්වා බාහිය මේ බණ ධර්මයේ දේශනා කරන වෙලාවක් නෙමේ කියලා. නමුත් බාහිය දාරු වීර්ය පස්සෙන්ම ආව බුදුහාමුදුරන්ගෙන් ටිකක් දුර ගිහිල්ලා නැවත ආයි බුදුහාමුදුරන්ව නවත්තලා කිව්වා අනේ භාග්‍යවතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්න කියලා. දෙවෙනි වරත් බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කළා. මොකද බුදුහාමුදුරුව බැලුවා තාම එයා අර ඒකාග්‍ර ඉන්ද්‍රයන්න් ඒක රසට්ට තත්වයට පත් වෙලා නැහැ. තුන්වෙනි වරටත් බාහිය දාරු වීර්ය ඇහුවා. ඊට පස්සේ බුදුහාමුදුරුව ඒත් කිව්ව නැහැ කියලා. නමුත් ඊගාවට දැන් වෙනකොට බාහිය දාරු වීර්යගේ අර දුර්මක උනේ නැහැ, පසුබට උනේ නැහැ. මේක කොහොම හරි අර සියලු පෙර සංසාරේ කරපු සියලු ගති සියලු අර ශක්තියින් ඥාන ශක්තියින් සියලු දේ මතු කරගෙන ඒකාග්‍රතාවයකට පත් වුණ ගමන් බුදුහාමුදුරුව පේලි හතරක ධර්මයක් මේ බුද්ධ දේශනාවේ තියෙන කෙටිම සූත්‍රය දිත්තේව දිත්තමත්තං භවිස්සති සුතේව සුතමත්තං භවිස්සති මුතේව මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති නෙව ඉද න හුරං න උභයමාන්තරේ දුක්ඛකන්දස අහෝසීති කියලා මෙන්න මේ පද ටික කිව්වා. බාහ්‍ය දාරු වීර්යතුමා මේ සියලු දේ දැනගෙන තේරුම් අරගෙන චතුසු ආහාරයේ සුකමේට මේ උද්දච්චය විග්‍රහිත කළා.
තමන්ගේ හිතේ තිබුණු මේ උද්දච්චය ඝාතනය කළා. විග්ඝහිත කියන්නේ වෙන් කර කර ඝාතනය කළා. ඒ අනුව ධම්ම උද්දච්ච විග්ඝහිත මාන සංක්‍රමයට සිල් ගත්තේ නැති, භාවනා නොකළ, දන් දුන්නේ නැති, පින්කම් නොකළ බාහ්‍ය දාරූ විදිය අරහත් ඵලයට පත් වුණා. මේ පණපද හතර අහලා චතුසු ආහාරයේසු ක්‍රමයට උද්දච්චය විග්ඝහිත කළා. ඒ වගේමයි සන්තති අමාත්‍යත්, ඒ වගේමයි පුක්කුසාති රජුරුත්, ඒ වගේමයි දබ්බමල්ල පුත්තා රහතුන් වහන්සේත්, ඒ වගේමයි කුමාර කස්සප රහතුන් වහන්සේත්. මේ වගේ බුද්ධ දේශනාවේ තියෙන ඒගොල්ලෝ දන් දුන්නේ නැහැ, සිල් රැක්කේ නැහැ, භාවනා කළේ නැහැ, හැබැයි අරහත් ඵලයට පත් වුණා. දෙවෙනි ප්‍රශ්නය අරහතුන් වහන්සේ දෙවන බුද්ධ ඥානය වන සුත්වාන සංවරේ ප්‍රඥා සීලමේ ඥානං කියන සුත්වාන කියන වචනේ අර්ථය දැන් පළවෙනි එකේ ඉන්නේ තියෙන්නේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං තමයි සුත්වාන. එතන තමයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං බුද්ධ ඥානං. දෙවෙනි එක සුත්වාන සංඥා අර සංවරයේ සීලමේ ඥානං. එතකොට සිල් රැකලා හරියන්නේ නැහැ. සිල් රැකින් ඉස්සෙල්ලා මොකක්ද අහන්න ඕන? සෝතාවදානේ පඤ්ඤා බණ අහන්න ඕන. බණ නැති භාවනාවකින්, බණ නැති සීලයකින් සංවරය පූර්ණ වෙන්නේ නැහැ. ඒකයි වැඩි. එතකොට බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 45ක් තුල දේශනා කළේ ඔය සුතමේ ඥානීය පරිතෝගෝචික ප්‍රත්‍ය ලැබලා සීලය පිහිටන්න, සංවරය පිහිටන්න, ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, පාටිමොක්ඛ සංවරය, ආයතික සංවරය පිහිටන්න. ඒ අනුව මඟපල් ලබන්න පුළුවන්. ඔබ වහන්සේට දීර්ඝායස අධිෂ්ඨාන කරගන්න. හොඳයි.